බුද්ධ්‍යංශ වාර්තා කරලා තිනෝ ගිය සතියේ වාර්තා ලැබිලා තිනෝ 1989 මම හිතන්නේ මම මෙතන ඉන්න බොහෝ දිනකට මතක නැතුව ඇති මම නම් කොළඹ මහාධිකරණයේ අපරාධ නඩු පිළිබඳව කතා කළා මම දහස් ගණනක් තරුණ වෙනුවෙන් පෙනී හිටියා ඒ වෙලාවේ මේ ත්‍රස්තවාදී වැලැක්වීම පනතයට ගේන්නේ නේක නෙවෙයි තීන එක යටතේ සහ හදිසි නීති යටතේ එතකොට එදත් මොකද්ද උනේ විශ්වවිද්‍යාල වලින් තවත් පල්ලෙහාට ඇවිල්ලා පාසල් වල දරුවන් පාව මහාමාර්ගයට ගෙනාව උද්ඝෝෂණ සඳහා අවසාන ප්‍රතිඵල වුණේ 60000ක් තරුණ ජීවිත අපේ රටේ නැති වුණා ඒක තමයි දා උනේ හැබැයි අද අවුරුදු 45ට අඩු කිසි කෙනෙකුට ඒක මතක නැහැ ගෙදර ඉටිපන්දම් පත්තු කරගෙන හිටියා ලයිට් තියෙද්දි මේ ලයිට් කබලා නෙමෙයි ලයිට් තියෙනවා නමුත් ලයිට් දාන්න බෑයි පාන්තටි පත්තු කරගෙන හිටියේ විභාග අවුරුදු 2කට 3කට කල් ගියා විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම අවුරුදු 3කින් කල් ගියා එහෙම යුගයක් අපි පසු කරලා ඇවිල්ලා තියෙනවා සමහර අන්තවාදී දේශපාලන කණ්ඩායම් වලට අවශ්‍ය බවට උද්‍යංශ වාර්තා කරලා තිනෝ මේ විශේෂයෙන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුලින් අවුරුදු 18 19 20 තරුණින්ගේ දැඩි අසහනයටපත් වෙනවා. ඒ අසහනය ප්‍රයෝජනට අරගෙන මේ අය තමන්ගේ දේශපාලන මතිමතාන්තර වෙත ගෙන යාමේ වැඩපිළිවෙලක් තියෙන බවට උද්‍යංශ ගිය සතියේ වාර්තා කරලා තිනෝ. ඒ සමන් ඊටම ඕනේ කමින් ඉල්ලනවා ගුරු සංගම් දැනද බොහෝ දුරට එකඟ වෙලා ඒ කටයුත්තට අවතීර්ණ වෙලා තිබෙනවා. ගුරුරු 19000ක් අවශ්‍යයි උත්තරපත්‍ර පරීක්ෂා කරන ඒ සම්බන්ධයෙන් දැන් කටයුතු කරගෙන යනවා ප්‍රැක්ටිකල් ටෙස්ට් වෙනදට පසුව තිබ්බේ දැන් ඒක දැම්මම පටන් අරන් තිනවා ඒකට ගුරුවරු අවතීර්ණ වෙලා තිනවා එන්සාර විය හැකි ප්‍රමාදය අවම කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිනවා මං හිතනවා අද හෝ හෙට වෙනකොට විශ්වවිද්‍යාල ආචාර සංගමයේ මොකද එයාගේ දරුවොත් මේ විභාගෙට ලීලා තියෙන්නේ එයාත් මේකට අවතීර්ණ වෙයි විශේෂයෙන්ම මේ මං දැකපු පුවත්පත්වලත් අපි විපක්ෂයේ මන්ත්‍රීවරුත් අදහස් කියලා තිබුණා මේ ප්‍රශ්නේදී මේ ජාතික කර්තව්‍යයකට හිතනවා මිසක් පුද්ගලිකව තමන්ට වෙන වාසිය අවශ්‍යයෙන් හිතන්න ඕන වෙලාවක් නෙවෙයි විශේෂයෙන් මේ 350000ක් වන උසස් පෙළ පෙනී හිටපු දරුවෝ ඊළඟට ලක්ෂ 6ක් පෙනී ඉන්නවා සාමාන්‍ය පෙළ විභාගයට ඒක සති දෙකකින් කල්ලා මොකද හේතුව විභාග දෙපාර්තමේන්තුවට කළමනාකරණය කරගන්න අපහසුයි ප්‍රධාන විභාග දෙකක් තුල යම් කාර්යබලතරයක් අවශ්‍ය වෙනවා විභාග සංවිධානය කර ගැනීම විභාගයේ ප්‍රමිතිය පවත්වා ගන්න ඕනේ අන්තික මේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම මේ තෙල් සංස්ථාවේ සේවකයෝ වැඩ වර්ජිනේ කළාම වෙනත් කට්ටියක් දාලා තෙල් පොම්ප ගන්නවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න කලින් ඉස්සෙල්ලා සෑම්පල් ටෙස්ට් එකක් කරලා හිටන් ඊට පස්සේ මාකින් ස්කීම් එක ෆයිනලයිස් කරන්න ඕනේ ඒක කරන්න වෙන්නේ ප්‍රශ්නපත්‍ර සකස් කරපු මහාචාර්යවරු ඊළඟට මේක අධීක්ෂණය කරන්න 1100ක් යදෙනවා හැම පැනල් එකකම ඒ නිසා මේක ඊටාම රහස්‍ය ඒ වගේම ප්‍රමිතිය ඒ සියල්ල පවත්වා ගත යුතු කාරණයක් ඒ නිසා මම නැවතත් ඉල්ලීමක් කරන විශේෂයෙන්ම මේ රටේ මේ තමන්ගේ දරුවන්ගේ නාමයෙන්වත් ඇවිල්ලා විභාග කළා තිනවා ඒ නිසා මේ කටයුත්තට අවතීර්ණ වෙන්නයි කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දීලා තිනවා ගුරු සංගම වලට විශ්වවිද්‍යාල ආචාර සංගම The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය